ඒභාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. රූපවාහිනී මාතේ කල්යාණ මිත්‍රයා ශ්‍රද්ධා රූපවාහිනී ඔස්සේ ඔබ වෙත ගෙනෙන්නා වූ අසිරිමත් දම්සැක ධර්ම දේශනාමය සාකච්ඡාමය වැඩසටහන සමගින් ඔබ සම්බන්ධ වෙන්නේ. පින්නතුනි, අද දවසේදීත් අද ධර්ම දේශනය සඳහා දායකත්වය දක්වන පිරිස මෙදිරිට පැමිණ සිටිනවා. ඒ වගේම ධර්ම දේශනය සඳහා අද මහමෙවුනාව භාවනාසපවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් මෙදිරියට වැඩම කොට වදාලා ප්‍රථමයෙන් පින්වත් ස්වාමීන් වහන්සේව මා නමස්කාර පූර්වකව පිළිගන් ලබනවා. අදත් ධර්ම දේශනය ආරම්භ කරන්නට මත්තෙන් අප භාග්‍ය උතුම් වහන්සේට සුවඳ මල් පූජා කර පින්වත් ස්වාමීන් වහන්සේට දැහැත් පට්ටි පිළිගන්වා ධර්ම දේශනය සඳහා ආරාධනා කර සිටිමු. නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය. එසේනම් සියලු දානයන් අතර අක්‍රදානීය වූ උතුම් ධර්මදානය සිදු කරන්නටයි අප සූදානම් වෙන්නේ. අපට අනුකම්පා පිණිස අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කොට වදාළ සේක්වා පින්වත් ස්වාමීන් වහන්ස. සාදු 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 සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. සීලය සමාදන් වෙන්න කියන්න හැමෝම. මම සතුම් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. බොරුකීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. මත්පැන් හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය
මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව යහපත පිණිසද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසද උපකාර වේවා සාදු 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 කියනවා එක නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත පින්වත්නි ඔබ මේ සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්න අපේ ජීවිතවලට ඊටාම වටිනාම දේවල් ලැබෙනවානේ ඒ තමයි අපේ ජීවිතවලට වටිනාම දේවල් තමයි ප්‍රධාන වටිනා දේ තමයි මොකද්ද ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබීම අපි මීට කලින් සසරේ ඉපදිලා හිටියද නැද්ද ඉපදිලා හිටියා ඒක අපිට පේනවද දැන් පේන්නේ නැහැ අපි සමහර විට මනුස්ස ලෝකෙින් නැතිනේ සමහර විට ප්‍රේත ලෝකෙින් නැති නේ සමහර විට අපි නිරේ ඉන්නේ නැති නේ සමහර විට අපි තිරිසන් ලෝකෙින් නැති නේ ඊටමත් කලාතුරකින් කෙනෙක් දෙවියන් අතර ඉන්නත් ඇති එතකොට අපි එක එක ජීවිත මේ සසර ජීවිතවල අපි ලබලා තියෙනවා නේ එතකොට එක එක ජීවිත අපි සසර ජීවිතේ ලබලා තියෙද්දි එකෙන් අපි ඔක්කොම එහෙනම් මේ ජීවිතේ ඉපදිලා මේ අලුතෙන් ඉපදිලා ඊළඟට අලුතෙන්ම වයසට ගිහිල්ලා මැරෙනවා නොවේ මීට කලිනුත් අපිට මේක වෙලා තියෙනවා එතකොට බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා මේ සත්වයන්ගේ සසර ගමනේ මේ සත්වයන් එක එක ජීවිත ලබනවා එක එක ජීවිත ලබනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා මේ සත්වයන් වැඩි කාලයක් වාසය කරන්නේ මේ මනුස්ස ලෝකේ නෙවෙයි කියලා. මේ සත්වයන් වැඩි කාලයක් වාසය කරන්නේ දෙවියන් අතරත් නෙවෙයි කියලා. උන්වහන්සේ අවබෝධ කළා මේ සත්වයන් වැඩි හරියක් සසරේ වාසය කරන්නේ සතර අපායේ. කොහෙද? නිරයේ. ප්‍රේත ලෝකේ තිරිසන් ලෝකේ ඊළඟට අසුර නිකායේ කියන සතර අපායේ එතකොට සතර අපායේ ඉපදුණු සත්වයා සතර අපායේ වාසය කරන සත්වයන් කලාතුරකින් පිනක විපාකයක් ඇටිට කොහෙටද එන්නේ මිනිසයන් අතරටයි දෙවියන් අතරටයි එතකොට කලාතුරකින් මනුස්ස ලෝකයටයි දිව්‍ය ලෝකයටයි එන අය ඔබ හිතන්නේ මැරුණට පස්සේ ඒ මනුස්ස ලෝකෙක කෙනෙක් මැරුණට පස්සේ ආයිමත් කරගලා මනුස්ස ලෝකෙට යනවද? ඒ කියන්නේ මනුස්ස ලෝකෙට ආයිමත් එනවද? නමුත් අපේ හිතේ මනුස්ස ලෝකෙට එන කැමැත්තක් තියෙනවද නැද්ද? තියෙනවා. නමුත් එන්න බෑ.
ඒළඟට මනුස්සයන් මැරුණට පස්සේ එහෙම නැත්තම් දෙවියන් අතරට යනවද? ඒක වෙන්නේ නැහැ. අපේ කැමැත්තක් නැති දිව්‍ය ලෝක යන්න කැමැත්ත තියෙනවා. තිබුණට කරගන්න පුළුවන්ද? බෑ. දැන් ඕගොල්ලන්ගේ සිත්වල බලාපොරොත්තු තියෙනවද නැද්ද? අනාගත ජීවිත උදෙසා, මේ ජීවිතේම ඉස්සරහා කාලේ උදෙසා බලාපොරොත්තු තියෙනවද නැද්ද? හැම කෙනෙකුගේම හිතේ බලාපොරොත්තු තියෙනවා. ඒතරේ බලාපොරොත්තු තියෙන්නේ මේ ජීවිතේ ගැන. දැන් අපි ගත්තොත් එහෙම ඕගොල්ලන්ගේ ජීවිතේ දැන් අනාගත ජීවිතේ වලට පේනවද? දැන් ඕගොල්ලන්ගේ ජීවිතේ බලාපොරොත්තු තියෙනවා නේ. ඒතර ඕගොල්ලන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන් කියලා ඒකාන්තයෙන්ම කියන්න පුළුවන්ද? කියන්න බෑ. එතකොට ඕගොල් අහින ඒ ඇයි කියන්න බැරි? අපේ ජීවිතේ හෙට වුණත් අහිමි වෙලා යන්න පුළුවන්ද බැරිද? පුළුවන්. අහිමි වෙලා යන්න පුළුවන්. එතකොට අපිට මේ ජීවිතය ගැන තේරුමක් නැත්තම්, ජීවිතය ගැන අවබෝධයක් නැත්තම්, සසර ගැන අවබෝධයක් නැත්තම් අපි හැමතිස්සෙම ඉන්නේ මොකක් මුල් කරගෙනද? අර බලාපොරොත්තුවේ ඉල්ලිලා නැද්ද? අපි හිතමු ඕගොල්ලෝ ටෙලි නාට්‍යයක් බලනවා කියලා. ඔන්න අද බැලුවා. දැන් ඔන්න ඉවර වුණා නේ. ඒක කියන හෙටත් මේ වෙලාවටම බලාපොරොත්තු වන්න කිව ගම හිතේ මොකද ඇති වෙන්නේ? හිතේ ඇති වෙනවා බලාපොරොත්තුවක් හෙටත් බලන්න නේ. බැරි වෙලාවත් හෙට වෙනකන් මනුස්ස ලෝකේ ආවුස නැහැ. ඒතකොට ටෙලි නාට්‍ය බලන්න හම්බෙනවද? ඒක පොඩි බලාපොරොත්තුවක්. ඔය වගේ බලාපොරොත්තු මිනිසුන්ට තියෙන්නේ. සමහරුන්ගේ තියෙන බලාපොරොත්තු හිතාගන්න බෑනේ. සමහරු දෙමව්පිය කියන්නේ නැද්ද? අනේ පුතේ, උඹලා ලබන ජීවිතෙත් මගේම දරුවෝ වෙත්වා කියලා බලාපොරොත්තු වෙන්නේ නැද්ද? තියෙනවද නැද්ද? තියෙනවා. සමහර නෝනලාගේ බලාපොරොත්තු වෙන්නේ නැද්ද මේ මහත්යම ලැබේවා කියලා? දැන් නම් අඩුයිනේ. අඩුයිනේ. හදිසියෙන් කෙනෙක්ගේ ඇති. ඇයි ඒ? අඩු. ඒ ඉතින් හැමතිස්සෙම රණ්ඩු වෙච්ච ගමන්නේ. ඉතින් පතන එහෙම අඩුයි. නමුත් හිතට එනවා එහෙම බලාපොරොත්තුනේ. සමහර මහත්තුරුන්ගේ තියෙනවා මේ නෝනම ලැබේවා කියලා. ඒකත් හැබැයි අඩුයිනේ. අඩුයිද නැද්ද? ඇයි අඩු? සමගිය, එකමුතු බව එහෙම නැහැ. ඒ නිසා. නමුත් හිතට ඒ වගේ බලාපොරොත්තු එනවා. එහෙනම් මේ වගේ එක එක බලාපොරොත්තු අපේ හිතවල තියෙනවනේ. නමුත් ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න අපිට පුළුවන්කමක් නැහැ. ඇයි ඒ? බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන්කමක් නැත්තේ? ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන්කමක් නැත්තේ මොකන් නිසාද? අපේ ජීවිතේ ඉපදිලා, අපි මේ ඉපදිලා ඉන්නේ අපිට ඕන නිසා නෙවෙයි. එහෙනම් මේ අපි ඉපදිලා ඉන්නේ කර්මානු රූපව. ඒ කියන්නේ අපි සසරේ කරපු කර්මයක විපාකයක් ඇටියට. දැන් අපි මනුස්ස ලෝකේ ඉන්නේ මොකක් නිසාද? අපි සසරේ රැස් කරපු පිනක් නිසා. පිනක් නිසා. මේ පින විපාක දෙද්දී අපි සසරේ රැස් කරපු පව් නැද්ද? තියෙනවා. ඒක දැන් මනුස්ස ලෝකේ අපි මේ පින දැන් ගෙවි ගෙවි යනවද? පින වැඩි වැඩි යනවද? දැන් පින ඕගොල්ලන්ගේ අපේ ඔක්කොගේම මේ ගින ගෙවි ගෙවි යන්නේ. අපි හිතුව මනුස්ස ලෝකේ ආයුෂ අවුරුදු 50කින් ඉවරයි කියලා. අපි දැන් 60කින් ඉවරයි කියමු. එතකොට ඔන්න පිනක් එයාට නැහැ. මොකද වෙන්නේ එයාට? මොකද වෙන්නේ? එයා මරණයට පත් වෙනවා නේ. මරණයට පත් වුණාට පස්සේ මොකද වෙන්නේ? දැන් ඔන්න ඥාති එකතු වෙලා, කට්ටි එකතු වෙලා මැරිච්ච කෙනාගේ මල කඳට මොකද කරන්නේ? ඒක එක පුච්චනවා. එහෙම නැත්තම් වලකට දානවා නේ. ඉතින් එයාගේ ජීවිත කතන්දර ඉවරද? සංසාර කතන්දර ඉවරද? නෑ. මොකද වෙන්නේ? ආයිමත් ශරීරය අත්හැරියට ආයිමත් එයා උපදිනවා. ඒතර උපදින එයා මැරෙ දැන් උන පිනි ඉවර වෙලානේ. එයා මනුස්ස ලෝකෙන් චුත වුණේ නේ. ඕගොල්ලන්ට අපිට වෙනවද නැද්ද? කොයි වෙලාවෙද කියලා දන්නේ නෑ. අපිට එහෙම එකක් පේන්නේ නෑ. ඔන්න පිනි ඉවර වුණා. ඉවර වෙලා එයා මැරුණා. දැන් ආයිමත් මෙයා උපදින. උපදින්නේ මොකේට අනුවද? තමන් කරපු කර්මයට අනුව. ඒ කියන්නේ සිතපු දේවල් වලට අනුව, ඊළඟට කියපු දේවල් වලට අනුව, කරපු දේවල් වලට අනුව. එතකොට එයාගේ ජීවිතේ මනුස්ස ජීවිතේ ගත කරද්දී හොඳ දේවල් කතා කරලා නැහැ.
ඊළඟට හොඳ දේවල් හිතලත් නැහැ. හොඳ ක්‍රියා කළත් කළා හොඳ ක්‍රියාවන් කළත් නැහැ. මේ තුනම කළා නැහැ. මොකද වෙන්නේ? එතකොට යාට මරුණට පස්සේ ආයිමත් අපි කැමති වුණාට මනුස්ස ලෝකෙ එන්න කියලා එන්න උවමනා පින එයාට නැහැ. එයා කැමති වුණාට දෙවියන් අතර යන්න ඕන කියලා දෙවියන් අතරට යන්න ඕන පින එයා තුල උපද්දවාගෙන නැහැ. ඊට පස්සේ එයා අර සුපුරුදු තැන්ට යනවා. සුපුරුදු තැන කොහේද? සතර අපාය. දැන් ඕගොල්ලන්ගේ ජීවිතේ සුපුරුදු තැන දැන් මේ ජීවිතේ සුපුරුදු තැන කොතනද? ඒ කියන්නේ ඕගොල්ලෝ වැඩියෙන්ම මේ ජීවිතේ ගත කරන්නේ කොහේද? මනුස්ස ලෝකේ තමයි. ඕගොල්ලෝ වැඩියෙන්ම ගත කරන්නේ ගෙදර නේද? ඕගොල්ලන්ගේ හිතේ නැතිව පිටලා තියෙන ගෙදර නේද? දැන් ඔන්න මේ ධර්ම දේශනාව දැන් ඉවර වෙනවා. දැන් වාහනේ නැගලා කොහෙද යන්නේ? තම තම. ගෙදර යන්නේ. මෙතන කොහේ යනවද? නෑනේ. ඊළඟට ඔන්න ඕගොල්ලොත් ගෙදරින් නික්මෙනවා නේ. කුමක් උදෙසා නික්මුණත් අපිද වැඩට ගියා. වැඩට ගිහිල්ලා ඉවර වෙලා වැඩ ඉවර වුණා. ඒ වැඩ ඉවර වුණා. මොකද වෙන්නේ? හවසට ගෙදර යනවා නේ. අපි හිතමු සතියකට කොහේ හරි ගියා. ඒ සතිය ඉවර වුණා. මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඒ සතිය වැයමින් ආයිමක් ගෙදරට. එහෙනම් අපි කොහි ගියත් කැරකිලා යන තැනක් තියෙනවා නේ. කොහෙද? තමන්ගේ ගෙදරට. ඒකට කියනවා මහා ගෙදර කියලා. බුදුරජාණන් දේශනා කරන අර ගෙදරට යනවා වගේ කියනවා හදීසියෙන් මනුස්ස ලෝකේ එනවා. හදීසියෙන් දෙවියන් අතරට මේ සත්‍යයන් යනවා. ගියාට පින ඉවර වෙද්දී ගෙදර යනවා වගේ සතර අපායේ යනවා කියනවා. මේ බුදුරජාණන් දේ ඔක්කොම පේනවා. දැන් අපිට දේවුරු පේනවද? නෑනේ. බඹුන් පේනවද? නෑනේ. නිරය පේනවද? නෑනේ. ඊළඟට අසුරයෝ පේනවද? නැහනේ. ප්‍රේතයෝ පේනවද? නැහනේ. අපිට ලෝක කීයක් පේනවද? මනුස්ස ලෝකේ පේනවා නේ. සත්ව ලෝකේ ඔක්කොම දන්නවද අපි ඒත්? අපි ඒත් ඔක්කොම දන්නේ නැහැ. බුදුරජාසිරි මේ හැම ලෝකයක්ම පේනවා. පෙනෙද්දී බුදුරජාසිරි පේන්නේ සත්වයන් වැඩියෙන්ම වාසය කරන ලෝකෙ හැටියට කොහෙද? දිව්‍ය ලෝකෙද? මනුස්ස ලෝකේද? බඹලොවද? නිරයද? ප්‍රේත ලෝකේද? තිරිසන් ලෝකේද? අසුරනිකායද? බුදුරජාණන් වැඩියෙන්ම සත්‍යයන් වාසය කරන තැන හැටියට පේන්නේ නිරය. මනුස්ස ලෝකෙ නෙවෙයි. මනුස්ස ලෝකෙ කෝටි 800යි. කෝටි 800යි. නිරය තමයි වැඩියෙන්ම ඉන්නේ. මනුස්ස ලෝකෙ ඉන්නවා කියන අදහස් එක තමයි ඔයගොල්ලන්ගේ හිතේ තියෙනවා. අපි කැරකෙලා ආයිමත් මනුස්ස ලෝකෙට එනවා කියලා. අදහසක් තියෙනවා. ඒකත් එක පව කරන්න බය නැහැ. ඒගොල්ලෝ අපේ හිතවල තියෙනවා අපි ආයමත් ඉපදිලා ඉන්න මනුස්සල. ඒ කියන්නේ අපිට සංසාරය ගැන අවබෝධයක් එනකම්ම මේ ධර්මයේ අවබෝධයක් එනකම්ම අපිට හිතෙන්නේ අපි ආයමත් උපදින්නේ මනුස්ස ලෝකේ. අපි උපදින්නේ මනුස්ස ලෝකේ කියලා තමයි හිතෙන්නේ. හැබැයි ධර්මයේ අවබෝධ කළොත් ධර්මයේ තේරුම් ගත්තොත් බුදුරජාණන් ධර්මයේ කවුරුන් නුවණින් සිහි කරනවා නම් එයාට තේරෙනවා මනුස්ස ජීවිතේ අහිමිවන අය සතරපායි තමයි යන්නේ. ඒකිනුත් වැඩිම හරියක් යන්නේ කොහෙද? නිරේ. බුදුරජාණන් දේශනා කළා වැඩිම සත්වයන් වාසය කරන තැන නිරේ කිව්වා. ඇයි නිරේ යන්නේ? මොකක් නිසාද? තමන් විසින් රැස් කරන පාපී කර්මයන් නිසා. පාපී කර්මයන් නිසා යන්නේ. දැන් ඕගොල්ලෝ මනුස්ස ලෝකේ ඉන්නෝ. දැන් මනුස්ස ලෝකේ ඉන්න ඔයගොල්ලෝ සතර පායට යන්න පුළුවන් ස්වභාවයකින්ද ඉන්නේ? නොයන ස්වභාවයකින්ද ඉන්නේ? සතර පාය යන්න පුළුවන් ස්වභාවයකින් ඉන්නේ. නොයන ස්වභාවයකින් නෙවෙයි. සතර පාය යන්න පුළුවන් ස්වභාවයකින් ඉන්නේ. ඒතර ඕගොල්ලෝ සතර පායේ නොයන්න නම් මොකද්ද කරන්න ඕන? ඉස්සෙල්ලාම ඕගොල්ලෝ බුදුරජාණන් වහන්සේ ගැන දැනගන්න ඕනේ. ඒ කියන්නේ ගුණ වශයෙන්. බුදුරජාහන්සේ ගැන ගුණ වශයෙන් දැනගෙන මොකද කරන්න ඕන? ගුණ වශයෙන් දැනගත්තට පස්සේ බුදුරජාණන්සේ ගැන අපේ සිත පහදිනවා. ඒතර බුදුරජාණන්සේ ගුණ දැනගෙන සිත පහදවාගෙන සරණ ගියොත් අන්නේ ඔබට සතර අපායෙන් ගැලවෙන පළවෙනි පියවර. මොකද්ද?
බුදුරජාණන් වහන්සේ සරණ යන එක ලේසි පහසු එකක් නෙවෙයි, ඉතාමත් ඒ කියන්නේ මේ දුර්ලභ එකක්, ඒක අතිශය දුර්ලභ එකක්. දෙවනි එක තමයි ඕගොල්ලන්ගේ ජීවිතේට ආරක්ෂා පිණිස පවතින ධර්මයේ සරණ යන එක. දැන් අපි බුදුරජාණන්සේ ගැන ගත්තොත් එහෙම බුදුරජාණන්සේ හඳුනා ගන්න තියෙන ගුණ ටිකක් තියෙනවනේ. අරහන්, සම්මා සම්බුද්ධ, විජ්ජාචරණ සම්පන්න, සුගත, ලෝකවිදු, අනුත්තරෝ පුරිස ධම්ම සාරති, සත්තා දේව මනුස්සානං බුද්ධ භගවා. අපි හැබැයි සිංහලෙන් එක දැනගන්න ඕනේ. සිංහලෙන් එක දැනගන්න ඕනේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ දැන් අපි පාලියෙන්නේ කිව්වේ අරහං සම්මා සම්බුද්ධාදිය. අපි සිංහලෙන් දැනගන්න ඕනේ. සිංහලෙන් අරහන් කියලා කියන්නේ බුදුරජාණන්සේ කිව්වේ රාග, ద్వේෂ, මෝහ නැහැ. කෙලෙස් නැහැ. ඒ කියන්නේ රහතන් වහන්සේ නමක්. රහතන් වහන්සේ නමක් කියන එකට කියනවා මොකද්ද? අරහන්. කෙලෙස් නැහැ. බුදුරජාණන්සේට කෙලෙස් නැහැ කියන එකෙන් කියනවා අරහන්. එතකොට බුදුරජාණන් නිකෙලෙස් කියන ගුණය ඔබ දැනගෙන ඉන්න ඕන. එතකොට ලෝකේ බුදුරජාණන් වහන්සේ තමයි, ඒ කියන්නේ සාස්සුන් වහන්සේ කෙනෙක් හැටියට, ඒ කියන්නේ ධර්මයේ කියලා දෙන කෙනෙක් හැටියට, සසරෙන් නිදහස් වෙන කියලා දෙන කෙනෙක් හැටියට, නිකෙලෙස් කෙනෙක් හැටියට බුදුරජාණන්සේ විතරයි ලෝකේ වැඩ ඉන්නේ. ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් මේ ලෝකේ රාග, දේශ, මෝහ නැත්තේ බුදුවරයන් වහන්සේලාගේ සිත්වල. ඔන්න අරහන්. ඊළඟට ඔබ දැනගන්න ඕනේ සම්මා සම්බුද්ධ. සම්මා සම්බුද්ධ කියන්නේ ඇයි? සම්මා සම්බුද්ධ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය තියෙන්නේ. දුක්ඛාරය සත්‍යය, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව කියන සත්‍ය හතර. උන්වහන්සේ වජිරාසනේ වාඩි වුණා. වාඩි වෙලා උන්වහන්සේගේ උන්වහන්සේ සමාධිය වැඩුවා. සමාධිය වඩලා උන්වහන්සේ චතුරාර්ය සත්‍ය, දුක්ඛ, සමුදය, නිරෝධේ මාර්ගය කියන චතුරාර්ය සත්‍ය හතර පරිපූර්ණ වශයෙන් අවබෝධ කළා. අවබෝධ කළේ කාගෙන්වත් අහලා නෙවෙයි. කිසි කෙනෙකුගෙන් ඇහුවේ, දෙවියෙක්ගෙන්, බඹෙක්ගෙන්, පොතකින්, පතකින් මුකුත් බැලුවේ නැතුව චතුරාර්ය සත්‍ය අවබෝධ කළ නිසා කියනවා බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධ කියලා. ඔන්න සිහි වෙන්න ඕනි ඔබට. සම්මා සම්බුද්ධ කියන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ කළා කාගෙවත් අහන්නේ නැතුව. දැන් ගොඩාක් දන්නේ මේක. අරහන් කියන්නේ ඉතින් අපි බෞද්ධලු. බෞද්ධද එහෙම? එහෙම බෞද්ධ වෙනවද? නෑ. එහෙම සුගති යන්නත් බෑ. එයා දැනගෙන ඉන්න ඕනි. මෙයා දැනගෙන ඉන්න ඕනි බුදුරජාණන් කියන්නේ කවුද? බුදුරජාණන් කියන්නේ කවුද කියලා මේ විදිහට එයා ගුණවලින් දැනගත්තේ නැත්නම් මොකද වෙන්නේ? එයාට බුදුරජාණන් සාමාන්‍ය නිකන් ආගමික නායකයෙක් විතරයි. ආගමික නායකයෙක් විතරයි. එතන බුදුරජාණන් කියන්නේ මෙයා දන්නේ නැත්නම් වෙන වෙන මත තියෙනවනේ. වෙන වෙන ධර්මයේ නාමයේ එක එක මත තියෙනවනේ. ඒවත් එයා පිළිහිද කරගන්නව. නැද්ද? කරගන්නව. බුදුරජාණන් ගැන දන්නවනම් ඒ බුදුරජාණන් වහන්සේගේ පිළිසරණ විතරක් එයා ලබනවා. අපි දැන් අපි ගත්තොත් එහෙම හිතන්න දැන් මේ ලෝකේ ආගමික එක එක ආගම් තියෙනවනේ. දැන් අපි ගත්තොත් බුදුරජාණන්සේ කාලේ තිබුණා, බුදුරජාණන්සේ පහළ වෙලා ඉන්න කාලේ එක්කෙනෙක් කිව්වා, ඒ කියන්නේ අපි දැන් බුදුගුණ දැනගත්තේ නැත්නම් අපිට බුදුරජාණන්සේ විශේෂය කියලා පේන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ ලංකාවේ වුණත් ගන්න මේ වෙනකොට බුදුරජාණන්සේගේ බුදුගුණ උගන්වන්න ඔයගොල්ලන්ට මේ කට්ටිය මහන්සි ගන්නවද? කේන්දරය ගැන කියන මහන්සි ගන්නවද? දෙක්කනේ. කේන්දරය කියලා කියන්නේ බුදුරජාණන්සේ ගරහපු, නිඳා කරපු තිරච්ඡාන විද්‍යාවක්. ටීවී වල, රේඩියෝ වල උඩ දමාගෙන කියන්නේ නැද්ද? උදේට මේ ඇයි? බුදුරජාණන්සේ දන්නේ. ඇයි බුදුරජාණන්සේ තමයි ලෝකේ අග්‍ර ධර්මයේ බිහි කළේ කියලා දන්නේ. දැන් අපි කේන්දරය ගැන කිව්වොත් මොකද වෙන්නේ? කේන්දරේ සරණ ගිහපු අයට තරහා යනවා. බුදුරජාණන්සේ ගැන දන්නව නම් කේන්දරය පැත්තකටම දානවා. ඇයි? ඒක අදාළ එකක් නෙවෙයි බුදුරජාණන් ශ්‍රාවකයෙකුට. එතකොට බුදුරජාණන්සේ ගැන දන්නේ නැති නිසානේ මේක හේතුව. දැන් අපි බුද්ධං සරණ ගච්ඡාමි කියලා සරණ ගියාට බුදුරජාණන්සේ දන්නේ නැත්නම් කවුද කියලා? ඒක කීමක් විතරයි ඒක. ඒක කටපාඩමින් අපි කියනවා එච්චරයි. නැත්නම් මොකුත් සරණ පිහිටන්නේ නැහැ. දැන් බුදුරජාණන්සේ කාලේ ගත්තාත් බුදුරජාණන්සේ කාලේ සමහර ආගම් තිබ්බ එක්කෙනෙක් කිව්වා, එයා කියනවා ගංගා නම් ගඟ කියන්නේ විශාල ගඟක්. ගංගා නම් ගඟ ගන්නට මිනිස්සු වැලි, ඒ කියන්නේ ගංගා නම් ගඟේ වැලි තියෙන ගොඩක්, ඒ වැලි ගන්නට මිනිස්සු මරලා මරලා ගොඩ ගැහුවත් ගඟ පිරෙන්න පවක් නැහැ කිව්වා.
ඊළඟට කිව්වා ගංගානම් ගංගගාන්ට පිරෙන්න දන් දුන්නත් පිනකුත් නැහැ කිව්වා. එහෙනම් එයා පින පව කියන එක අදහන්නේ පිළිගන්නේ නැහැ ලෝකේ ධර්මතාවයක් කියලා. ඒක සරණගේ පිරිසක් හිටියා. තේරුණානේ? තව හිටිය නිගණ්ඨනාත පුත්ත කියලා එක්කෙනෙක්. එයා පරම අවිහිංසාවාදී. පරම අවිහිංසාවාදී කියලා බුදුරජාණන් නිඳා කර කර වෙනම දෘෂ්ටියක් කිව්වේ. නිර්වස්ත්‍ර හිටිය ඔක්කොම. තාමත් ඉන්දියාවේ නිගණ්ඨ ඉන්නවා. එයා සරණ යන පිරිසක් හිටියා. එක එක දෘෂ්ටි ගොඩක් මැද තමයි බුදුරජාණන් පහළ වුණේ. බුදුරජාණන් ගොඩක් මැද පහළ වෙලා බුදුරජාණන් ලෝකෙට ප්‍රකාශ කළා මම නිකලස් කෙනෙක්. මගේ හිතේ රාග දේශ මොහ මුකුත් නැහැ. බුදුරජාණන් සම්බුද්ධත්වයට පත් වෙලා මුල් කාලේ ඕගොල්ලන්ට අහන්න ලැබිලා ඇති සම්බුද්ධත්වයට පත් වෙලා මාර්යාවනේ බුදුරජාණන් ළඟට මාර්ය දුකටපත් වුණා මාර්යාගේ විශේෂ ඉක්මවා ගියා කියලා. ඒ මේ මාර්යාගේ දූවරු තුන්දෙනෙක් කියන තණ්හා රති රඟා කියලා. මේ ගොල්ලෝ ගිහිල්ලා අහනවා ඇයි පියතුමනි දුකින් වාසය කරන්න කියලා. කියනවා මාගේ විශේෂ ඉක්මවල ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ගියා කියනවා. මේ තුන්දෙනා කියනවා ස්වා තාත්තට පියතුමනි අපේ හැටි පෙන්වන්නම් අද කියලා මේ තුන්දෙනා ගියා. බුදුරජාණන් දැන් වාඩිලා ඉන්නවා. වාඩිලා ඉන්නකොට මේ තුන්දෙනා එක එක විදියට විකාර දර්ශන පෙන්වමින් නටන්න ගත්තා. ඇයි ඒ බුදුරජාණන්ගේ හිතේ කෙලෙස් උපද්දවන්න? කෙලෙස් උපද්දවන්න. එක එක එකලා තුන්දෙනා නැටුවා. එක්කෙනා 300ක් මවා ගත්තා. තරුණ කාන්තාව වගේ නටන්න පටන් ගත්තා. ඊළඟට මේ එක එක වෙස් අරගෙන නටන්න පටන් ගත්තා. බුදුරජාණන්ට ගානක්වත් නැහැ. ඒ විදිහට එක එක විකාර කරලා කරලා බුදුරජාණන්ගේ හිත අවසන් කියලා බැලුවා හරි ගියේ නැහැ. හරි ගියේ නැහැ. ඒතර බලන්න බුදුරජාණන් අරහන් කියපු ගමන් මේ ලෝකේ පේන ලෝකෙට විතරක් නෙවෙයි අභියෝගේ. නොපේන ලෝකෙටත් අභියෝගයක්. ඒ කියන්නේ මම මට මෙහි මගේ හිත මෙහෙම කෙලස් නැහැ කියලා කිව්ව ගමන් මිනිස්සුත් බුදුරජාණන්ට අභියෝග කළා. නොපේන ලෝකෙත් අභියෝග කළා. එක තැනක තියෙනවා බුදුරජාණන් වහන්සේ හොම ඉන්නවා. ඉන්නකොට එක යකෙක් හිතනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ බය කරන්න ඕන කියලා. ඇවිල්ලා ඒ යකා බුදුරජාණන් ළඟට හේතු වෙනවා. හේතු වෙලා මේ බුදුරජාණන්සේ ශාරීරික පොඩක් මෑක් කළා. ඊට පස්සේ ඒ යකා හිතනවා බය වුණා නේ කියලා. උනේ නෑ කියනවා. තථාගතයන් වහන්සේට බය හටගන්නේ නෑ කියනවා. උඹේ පහස ඊටාම ලාමකයි කියනවා. ඒකයි කියනවා ශරීරය ඈත් කළේ. ඒකයි කියනවා ශරීරය ඈත් කළේ. ඒ නිකලස්. ඒ කියන්නේ සාස්වරයෙක් හැටියට මග පෙන්වන කෙනෙක් හැටියට බුදුරජාණන් අපි හඳුනගෙන ඉන්න ඕන. උන්වහන්සේ කෙලෙස් නැති කෙනෙක් අරහන්. අන්න එහෙම දැනගත්තොත් බුද්ධ සරණ ගච්ඡාමි කියලා කියන්න පුළුවන්. ඒක තමයි පිහිටන්නේ. අපේ හිතේ පිහිටන්නේ ඒක. සම්මා සම්බුද්ධ දැනගන්න ඕනේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කළේ කාගෙවත් අහන්නේ නැතුව. එහෙනම් බුදුරජාණන් ගුරුවරයෙක් ඉන්නවද නැද්ද? නැහැ. අපි දැනගන්න ඕනේ ඒක. ඊළඟට බුදුරජාණන්සේ විජ්ජාචරණ සම්පන්නයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ විජ්ජා කියලා කියන්නේ අවබෝධයෙන් යුක්තයි. පරිපූර්ණ අවබෝධයෙන් යුක්තයි. චරණ කියලා කියන්නේ හැසිරීම. අවබෝධය තුළ උන්වහන්සේ සම්පූර්ණයෙන්ම අවබෝධය තුළ තමයි උන්වහන්සේ ජීවිතය පවත්වන්නේ. ඒ නිසා තමයි දැන් බුදුරජාණන්සේ වචන ප්‍රකාශ කිරීමේම හරිම විස්මිතයි. ඒ කියන්නේ බුදුරජාණන් කවදද දැන් බුදුරජාණන්සේ මුල් කාලේ ධර්ම දේශනා කළානේ. ඒක පස්සේ බුදුරජාණන් කිව්වේ නෑ මට මේක වැරදුනා කියලා. මහණි මම මුල් කාලේ කිව්වා මේක අලුත් කරන්න ඕනේ හිමි කරන්නේ. ඒ පිට වෙච්ච වචනේ වෙනස් කරන්න දෙයක් නෑ. ඇයි ඒ? අවබෝධීමේ වචන කතා. අපි මේ ජීවිතේ කියපු බොරු කන්දරාව හිතාගන්න පුළුවන්ද? කියපු පරුස වචන ටික හිතාගන්න පුළුවන්ද? කතා කරපු හිස් වචන ටික කතා කරන්න හිතාගන්න පුළුවන්ද? අපි කියපු දේවල් කොච්චර වෙනස් කරලා තියෙනවද නැද්ද? මේ පොරොන්දු දෙනවා ඔයාමයි බඳින්නේ කියලා මේ හතුරු වගේ නැද්ද? ඇයි? අපේ හිත හැමතිස්සෙම තියෙන අවිද්‍යාවත් එක්ක රාගදේශමහත් එක්ක. ඒතර අපි කියන එක කියන වචනේ ක්‍රියාවට ගැලපෙන්නේ. කරන ක්‍රියාව කියන වචනේට ගැලපෙන්නේ අපි. බුදුරජාසගේ එහෙම නෑ. උන්වහන්සේ අවබෝධයෙන් මේ හැසිරෙන්නේ. මොකද්ද උන්වහන්සේගේ අවබෝධය? උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙනකොට උන්වහන්සේට ත්‍රිවිද්‍යාව ලැබුණා. ඒ තමයි බුදුරජාසර පේනවා සත්වයන් කර්මානු රත්වයන්ගේ පෙරගත කළ ජීවිත. ඒක එක අවබෝධයක් උන්වහන්සේගේ. ඒකට කියන පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඊළඟ බුදුරජාසර පහළ වුණ තව ඥානයක් කෙනෙක් මැරුණාට පස්සේ දැන් අපි දන්නේ නැන්නේ මොකද වෙන්නේ කියලානේ. ඒ කියන්නේ අපි දන්නේ කොහේද උපන්නේ මොකුත් අපි දන්නේ නැහැ. බුදුරජාසර පේනවා මේ කෙනා දැන් චුත වුණා අහවල් තැන උපන්නා කියලා. ඒකට කියන්නේ චුතූපපාත ඥානය. දෙවනි විද්‍යාව දෙවනි අවබෝධය.
ඊළඟ බුදුරජාණන්සේක තුන්වෙනි අවබෝධය තමයි ආස්වාක්‍ය ඥානෙ. ඒ කියන්නේ බුදුරජාණන්සේට දා අවබෝධ වුණා තමන් වහන්සේගේ සිතේ කිසිම ආකාරයකින් මේ මත්තට සම්බුද්ධත්වයට පත්වෙච්ච වෙලාව ඉඳලා අරහත්ත්වයට පත්වෙච්ච වෙලාව ඉඳලා තමන්ගේ හිතේ රාග, දේශ, මෝහ, වෛර, බය, තැති ගැනීම, දුක, ශෝකේ මොනවත්ම හටගන්නේ නැහැ කියලා. ඒකට කියනවා ආස්වාක්‍ය ඥානෙ. ඔන්නේ අවබෝධය ලැබුවා. ඊළඟට බුදුරජාණන්සේ සීලය සම්පූර්ණ එකක්. සීලය කැඩෙන්නේ පළු දෙන්නේ මොනවත් නැහැ. සමාධිය පරිපූර්ණ එකක්. අපි කියන්නේ අනන්ත සීල් ඇති, අනන්ත සමාධිය ඇති. ප්‍රඥාව පරිපූර්ණ එකක්. අනන්තයි ප්‍රඥාව. විමුක්තියටපත් වෙලා අනන්ත විමුක්තිය ඇති කියලා කියන්නේ අපි. උනා සිත සම්පූර්ණයෙන් කෙලෙසුන්ගේ නිදහස් වුණා. විමුක්ති ඥාන දර්ශන. ඒ විමුක්තිය ගැන තියෙන අවබෝධය. ඊළඟට බුදුරජාණන් වහන්සේ එක එක ඥාන තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේට පුළුවන් දෙවිවරු කතා කරන එක ඇහෙනවා. ඒකට කියනවා දිබ්බ සෝත කියලා. ඒ කියන්නේ දෙවිවරු කතා කරන එක බුදුරජාණන් ප්‍රකෘතියෙන් ඇහෙනවා. දැන් අපිට ඇහෙනවද? නෑනේ. ඊළඟට බුදුරජාණන්සේට දෙවිවරු පේනවා. ඒකට කියනවා දිබ්බ චක්කු. ඊළඟට බුදුරජාණන්සේට පුළුවන් මේ මිනිස්සුන්ගේ හිතවල තියෙන කෙලෙස් හොයන්න. සමහර මිනිස්සුන්ට ධර්මයේ කිව්වන් ඉක්මනින් අවබෝධ කරන කුසලතා තියෙනවා. ඒක හොයන්න පුළුවන්. සමහරුන්ට ඒක දුර්වලයි. ඒකට කියන්නේ ඉන්ද්‍රිය පරව පරියත් ඥානය. හැකියාව, දක්ෂතාවය, අදක්ෂ බව, හැකියාව නොහැකියාව හොයන්න පුළුවන් කමට කියනවා. ඉන්ද්‍රිය පරව පරියත් ඥානය. ඒකත් අවබෝධයක් බුදුරජාණන්සේගේ ඥානයක්. ඊළඟට බුදුරජාණන්සේට පුළුවන් එක එකනාගේ හිතවල තියෙන කෙලෙස් හොයන්න. ආසයානුස ඥානය. ඊළඟ බුදුරජාණන් ඉරිදි. උන්වහන්සේට ඒකයි බුදුරජාණන්සේ දෙනමක් ඉරිදීෙන් මවාගෙන ධර්ම දේශනා කරනවා. ඊළඟට මේ හිරු සඳු ස්පර්ශ කරනවා. බුදුරජාණන්ට පුළුවන් මේ මහ පොළවේ දැන් අපි වතුර කිමිදෙන්නේ. ඒ වතුර කිමිදෙනා වගේ බුදුරජාණන්ට ඉන්න තැනීම පොළවෙන් කිමිදලා ඕන තැනකින් මතුවෙන්නේ. ඊළඟට දැන් අපි පොළවේ ඇවිදිනවනේ. ඇවිදිනවා වගේ බුදුරජාණන්ට පුළුවන් ජලයේ ඇවිදින්න. ඊළඟට බුදුරජාණන්ට පුළුවන් ඕනම පර්වතයක්, ප්‍රාකාරයක්, බිත්තියක් ඕන තැනකින් විනිවිද යන්න. ඊළඟ බුදුරජාණන් පුළ ශරීරයේ මනුෂ්‍ය ලෝකේ තීද්දි මනෝමය කයින් දිව්‍යලෝක දිව්‍ය ලෝකේ බඹලෝ යන්න. ඊළඟ බුදුරජාණන් පුළ මේ ශරීරයත් එක්කම අරගෙන බඹලෝ දෙවියන් අතර යන්න. මෙහෙම 이르දි ප්‍රාතිහාරය කියලා. ඒතර බුදුරජාණන් මේ පරිපූර්ණ අවබෝධයෙන් යුක්තව තමයි හැමතිස්සෙම ජීවිතේ ගත වුනේ. උන්වහන්සේගේ අතප්පයක් දිග හැරුණත්, උන්වහන්සේගේ ශරීරය හැරෙව්වත්, ඒ හැමතිස්සෙම පරිපූර්ණ සිහියෙන් හිටියේ. දැන් බුදුරජාණන් හැරෙනකොට දැන් අපි නම් ඔළුව එක එක පැත්තට හරවනෝනේ. එහෙට මෙහෙට හරවනෝනේ. බුදුරජාණන් ඒව හරවන්නේ. බුදුරජාණන්සේ යම් පැත්තක් දිහා බලනවද? ඕගොල්ලෝ දැකලා තියෙනවද හස්තිය? ඇතා හැරෙනව. ඇතා හැරෙන්නේ ඔළුව විතරක් නෙමෙයි. එහෙනම් මුළු ශරීරයම. බුදුරජාණන්සේ හැරෙන්නේ මුළු ශරීරයම. නාගාවලෝකනය කියලා කියන්නේ ඒකට. ශරීරයම හැරෙන්නේ. අපි නම් එහෙ බලනවා මෙහෙ බලනවනේ. එහෙම නෑ බුදුරජාණන්සේගේ. එහෙම නෑ. අවබෝධින් පරිපූර්ණයි. අවබෝධයෙන් අනුමම ජීවිත කතා කරන වචනයක් කතා කළොත්, යම සිතුවොත්, යම කිව්වොත්, කළොත් ඒ සෑම දෙයක්ම අවබෝධය තුල පිහිටලා කරන්නේ. ඒකට කියනවා විජ්ජාචරණ සම්පන්න. ඉන්නවද එහෙම කෙනෙක් ලෝකේ? කවුරුවත් නැහැ. අන්න හිත පහදිනවා බුදුරජාණන් වහන්සේ ගැන. ලෝකේ අග්‍ර කෙනෙක් නෙමේ අපි සරණ යන්නේ කියලා. ඊළඟට සුගත. සුගත කියලා කියන්නේ උන්වහන්සේ සියලු දුකින් නිදහස් වෙන මාර්ගය අනුගමනය කළා. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළා. උන්වහන්සේ දුකින් නිදහස් වුණා. සුන්දර බවට පත් වුණා. නිවනට වැඩම කළා. සුගත. ලෝකවිදුව. ලෝකවිදුව කියලා කියන්නේ උන්වහන්සේ තමයි අවබෝධ කළේ බඹලෝ කියන ලෝක තියෙනවා. ඒ බඹුන්ට දීර්ඝායුෂ තියෙනවා. දිව්‍ය ලෝක තියෙනවා. දේවරුන්ට දීර්ඝායුෂ තියෙනවා. ඊළඟට උන්වහන්සේ අවබෝධ කළා නිරය කියලා ලෝකයක් තියෙනවා. ඒකේ අධික දුක් සහිතයි අවබෝධ කළා. ප්‍රේත ලෝක කියලා එකක් තියෙනවා. ඒ ප්‍රේත ලෝකේ අධික දුක් සහිතයි. තිරිසන් ලෝක තියෙනවා. දැන් අපිට තිරිසන් සතුන් චුට්ටන්නේ පේන්නේ නේ. මේ පොඩ්ඩයි. අපිට පේන්නේ සතුන් කොච්චර පේනවද? මේවා පේනවා. ඊළඟට අසුරනිකාය කියලා එකක් තියෙනවා. ඒක දුගතිය. ඒක ඒ ලෝකේ පේනවා. ඊළඟට මේ හැම ලෝකයක්ම පේනවා. අසඤ්ඤ කියලා සත්ව ලෝකයක් තියෙනවා. ඒව පේනවා. ඔක්කොම පේනවා. ඊළඟට බුදුරජාණන් දන්නවා ඒ ලෝකවලට කෙනෙක් යන්නේ කොහොමද? මොන කර්මයක් කිරීම නිසාද? ඊළඟට ඒ ලෝකවල ඒ සත්වයන්ගේ ආයුෂ, ඒගොල්ලෝ දුක් සැප විඳින ආකාරය මේ ඔක්කොම දන්නවා. ඒතර බුදුරජාණන්සේට මේ ලෝක ගැන පරිපූර්ණ අවබෝධයක් තියෙනවා. ඒකට කියනවා ලෝක විදු. උන්වහන්සේ හැබැයි සියලු ලෝකයන්ගෙන් නිදහස් වෙලා.
සිල් ලෝකයන්ගෙම නිදහස් වෙලා ලෝක විදු. එහෙම අපි දැනගන්න ඕනේ. ඊළඟට අනුත්තර පුරුෂ ධම්ම සාරති. බුදුරජාණන් පුළුවන් ඕනම කෙනෙක් දමනය කරන්න. ඕනම ඒ කියන්නේ බුද්ධිමත් කෙනෙක් නම් උන්වහන්සේ ධර්ම දේශනා කළ දමනය කරනවා. ඊළඟට හිත් දැකලා දමනය කරනවා. 이르දි ප්‍රාතිහාරින් දමනය කරනවා. ඒකට කියනවා අනුත්තර පුරුෂ ධම්ම සාරති. ඒක බුදුරජාණන්ට පමණයි පිහිටන්නේ. ඊළඟට සත්තා දේව මනුස්සානම්. ඒ කියන්නේ දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්ත්‍රෝන් වහන්සේ. ශාස්ත්‍රෝ කියලා කියන්නේ ඒ කියන්නේ යමකට අනුශාසනා කරන එක්කෙනා. සසරෙන් එතර වීමට අනුශාසනා කරනවා දෙවියන්ටයි මිනිසුන්ටයි. සත්තා දේව මනුස්සානම්. බුද්ධ බුදුරජාණන් අවබෝධ කළේ ඒ නිවන් මඟ දුකින් නිදහස් වෙන වැඩපිළිවෙල. ඒ ධර්මය අන් අයට අවබෝධ වෙන ආකාරයටම අවබෝධ වෙන ආකාරයටම දේශනා කළා. ඒකට කියන බුද්ධ. ඊළඟට බුදුරජාණන් වහන්සේට දරන්න පුළුවන් ගුණ අවබෝධය සීලය සමාධිය ප්‍රඥාව කාටවත් ලෝකේ දරාගන්න බෑ. ඒ නිසා කියන භගවා කියලා. ඔන්න ඔය විදිහට ඔබ බුදුරජාණන් දැනගෙන බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වොත් එදාට ඔබ බුදුරජාණන්ගේ ශ්‍රාවකෙක්. එදාට ඔබ බුදුරජාණන්ගේ ශ්‍රාවකෙක්. නැත්තම් අපි බාහිර මතවාද වලට බාහිර දෘෂ්ටි වලට අහු වෙනවාමයි. ඇයි ඒ අවබෝධයෙන් එයා බුදුරජාණන් සරණ ගියපු නැති නිසා. එතකොට මේ අවබෝධයෙන් බුදුරජාණන් සරණ ගියපු එක්කෙනා ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ තීරුම් ගත්ත කෙනෙක්ට ධර්මයේ සරණ යන්න ඕනේ. අපි ධර්මයේ ගුණ ගත්තා දැන් ධර්මයේ ගුණ හයක් තියෙනවනේ නේ. ස්වාක්කාතයි. ඒ කියන්නේ මුල මැදාග පරිපූර්ණ පැහැදිලි වචන වලින් පැහැදිලි අර්ථ වලින් දේශනා කළා. ස්වාක්කාතයි. මනාකොටම දේශනා කළා. සන්දිට්ටිකයි. සන්දිට්ටිකයි කියලා කියන්නේ ඒක හැසිරෙනකොට ප්‍රතිඵල ලබන්න පුළුවන්. අකාලිකයි. හැම කාලෙම ප්‍රතිඵල ලබන්න පුළුවන්. හැම කාලෙම මේ ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඊළඟට ස්වාක්කාතෝ සන්දිට්ටිකෝ අකා එහි පස්සිකෝ එන්න ඇවිත් බලන්න කියලා විවෘත කරන්න පුළුවන්. දැන් අනිත් ආගම් වල තියෙන එන්න ඇවිත් බලන්න කියලාද එන්න ඇවිත් මොකද්ද නෑ ඒවයි තියෙන්නේ ඉන්න ඇවිල්ලා දෙවියන් වහන්සේට යාඥා කරන්න. එහෙ නැත්නම් දෙවියන් වහන්සේ ඉල්ලන්න නේ. මේක තියෙන්නේ එහෙම ගන්න නෙමෙයි. මේක තියෙන්නේ ඇවිත් නුවණින් විමසා බලන්න කියලා විවෘත කරන්න පුළුවන්. ඒහි පස්සිකෝ ඇවිත් බලන්න කියලා විවෘත කරන්න පුළුවන්. ඊළඟට ඕපනයිකෝ තමන් තුලින් තමයි බලන්නේ ඒක. ඒ ධර්මයේ තමන්ගේ ජීවිතේ දැන් ධර්මයේ ඉගෙනගෙන තමන්ගේ ජීවිතේ ගලප ගලප බලද්දී තමන්ට පේනවා තමන් දුක් විඳින්නේ ඇයි තමන් සසර ගමන කියන්නේ ඇයි තමන් අපාය යන්නේ ඇයි තමන් ඊළඟට මනුෂ්‍ය ලෝකය එනව නම් මොකක් නිසාද එන්නේ දිවි ලෝකය නම් මොකක් නිසාද එන්නේ මේ ඉපදෙනවා කියන්නේ මොකද්ද මැරෙනවා කියන්නේ මොකද්ද කියලා ඒ ධර්මයේ සිහි කරලා තමන් තුලින් දකින්න පුළුවන්. ඕපනයිකෝ ඊළඟ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. හැබැයි ඒක අවබෝධ කරන්නේ බුද්ධිමත් එක්කෙනා තමන්ගේ ප්‍රඥාවේ මට්ටමට. එතන මෙන්න මෙහෙම ධර්මයේ ගුණ දැනගෙන ධම්මං සරණං ගච්ඡාමි කියලා යන්න ඕනේ. නැත්තම් ඒක බොරුවක්. ඒ කියන්නේ ඒක පිහිටන්නේ නැහැ. ඒක කියන්නම් වාලි කියන එකක් විතරයි. දහම් බුදු ගුණ දැනගෙන බුදුන් සරණ යන්න ඕනේ. දහම් ගුණ දැනගෙන ධර්මයේ සරණ යන්න ඕනේ. සංඝ ගුණ දැනගෙන සංඝයා සරණ යන්න ඕනේ. දැන් අපි ගියේනේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝ සරණං ගච්ඡාමි කියලා. ඒක ගුණ දැනගෙන යන්න ඕන. ගුණ දැනගෙන ගියොත් තමයි පිහිටන්නේ. නැත්තම් අපායනක වළක්වන්න බෑ. දැන් ඕගොල්ලෝ බණ ඉවර වෙලා ගෙදර යනක වළක්වන්න පුළුවන්ද? බෑනි. ගෙදර යනවමයි. ඕගොල්ලෝ මැරිලා අපායනක නවත්තන්න බෑ. පේනවතර කාටවත්. යනවා අපාය. අපායනකින් බේරෙන්න තියෙන එකම දේ තිසරණේ විතරයි. අපි හිතමු සුබ නැකතර එක්කනේ මැරුණ කියලා. සුගති යනවද? සුබ නැකතින් මලා. හරි. මුකුත් ඒ රාෂ්ට්‍රක මොනවත් නැහැ. සැපට හිටියා. බත් මාළි පිණි කාලා හාන්සිලා හිටියේ මලා. දැන් සුගති යනවද? නැහැ. එහෙම යන්නේ නැහැ. ඒව බාහිර මතවාද. තෙරුවන් සරණ තරම් ලෝකේ අග්‍ර බුදුරජාණන් තමයි තුන් ලෝකෙම අග්‍ර. පා ඇති, දෙපා ඇති, සිව්පා ඇති, බොහෝ පා ඇති, පා නැති, සංඤී, අසංඤී, නේව සංඤී කියන සියලු ලෝක අතර බුදුරජාණන්සේ අග්‍රයි. අග්‍ර බුදුරජාණන්සේ. එහෙනම් බුදුරජාණන්සේ දේශනා කරපු ධර්මයත් අග්‍රයි. එහෙනම් අග්‍ර බුදුරජාණන්සේ දේශනා කරපු ධර්මයේ හැසිරෙන යම් කෙනෙක් වේද?
පිරිසක් අතර ඒ ශ්‍රාවක සංඝය අග්‍රයි. එහෙනම් තිසරණේ ලෝකේ අග්‍රයි. හැබැයි තිසරණේ ලෝකේ අග්‍රයි කියලා කියන්නේ නැහැ. දන්නේ නැහැ මිනිස්සු. මිනිස්සු తాවකාලික වාසියක් උදෙසා, తాවකාලික ලාභයක් උදෙසා එක එක දේවල් කරනවා විසක්ක තිසරණේට එන්න මිනිසුන්ට බෑ. තිසරණේට ආවොත් එයා දුගති යන්නේත් නැහැ. එයා දුකින් නිදහස් වෙනවා. දැන් අපිට තියෙන ප්‍රධාන අභියෝගය තමයි ඕගොල්ලෝ අපිට ඔක්කොටම ඉපදුණු සත්වයන්ට ප්‍රධාන අභියෝගය මොකද්ද? කන්න නැති එක නෙවෙයි. ලෙඩ වෙන එක නෙවෙයි. ඒ වෙනම කොහොමද? ඥාති මැරෙන එක නෙවෙයි. රැකියාවක් නැති වෙන එක නෙවෙයි ප්‍රධාන අභියෝගය. ප්‍රධාන අභියෝගය අපි ඕන වෙලාවක මැරිලා ඕන වෙලාවක ඒ මැරුණු වහාම සතර අපායේ උපදින්න පුළුවන් ස්වභාවය තියෙනවද නැද්ද? තියෙනවා. තිසරණයට පැමිණිච්ච එක්කෙනා අවබෝධයෙන්ම තෙරුවන් සරණ ගිහිපෙ එක්කෙනා විතරක් සතර අපාය යන්නේ නැහැ. බුදුරජාණන් වදාළේ යේකේච බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං. තෙරුවන් සරණ ගියොත් අපාය යන්නේ නැහැ. පහාය මානුසං දේහං දේවකායා පරිපූර්ණස්සන්ති. මනුස්ස ශරීරය අතරෙද්දී දෙවියන් අතර උපදිනවා. ඒ නිසා ඕගොල්ලන්ට හොඳට මතක තියාගන්න, ඕගොල්ලෝ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා යන්න ඕන කොහොමද? ගුණ වශයෙන් දැනගෙනයි. ගුණ වශයෙන් දැනගෙන යන්න ඕන. ඕගොල්ලෝ ලැබුණ දුර්ලභ අවස්ථාවක් මේක. ඕගොල්ලන්ට හිතන්න එපා ඕගොල්ලෝයි මනුස්ස ලෝකේ උපදී කියලා. අතිශය අමාරුයි. අතිශය අමාරුයි උපදින්න. ඕගොල්ලන්ගේ පින නිසා තාම මනුස්ස ලෝකේ ඉන්නේ. දැන් ඕගොල්ලෝ ඥාති මැරිලා නැද්ද? මැරිලා ඉන්නෝනේ. ඇයි ඕගොල්ලෝ මළේ නැත්තේ තාම? ඕගොල්ලන්ගේ සසරේ රැස් කරපු පින තාම තියෙන නිසා. ඒතර ඕගොල්ලෝ මම මැරෙන්නේ නැද්ද? මැරෙනවා. ඒතර අපි තෙරුවන් සරණ ගියපු නැති කෙනෙක් හැටියට ඔහි එක එක මිත්‍යා දෘෂ්ටි මතවල ඉඳගෙන හිර වෙලා මනුස්ස ජීවිතේ ගත කරන අකුසල් ගොඩක් මැති. මොකද වෙන්නේ? මැරලා දුගති යන එක වළක්වන්න බෑ. මේ ප්‍රධාන අභියෝගයක් අපි හැම කෙනාගේම ජීවිතවලට තියෙන සතර අපාය. සතර අපාය යන එක වළක්ව ගන්න තමයි බුදුරජාසේ අවබෝධයෙන්ම සරණ යන්න ඕනේ. ධර්මයේ අවබෝධයෙන්ම සරණ යන්න ඕනේ. සංඝයේ අවබෝධයෙන්ම සරණ යන්න ඕනි. මේ තෙරුවන් සර නොගියොත් දුගති යන එක වළක්වන්න බෑ. තෙරුවන් සර තමයි ප්‍රධාන වෙන්නේ මේකෙදි. ඕගොල්ලන්ගේ ජීවිතේ ආරක්ෂා පිණිස. තෙරුවන් සරණ. දැන් ඔබට මතකද මේ බුදුරජාසේ කාලේ මේ පිරිසක් බලන්න අපිට හිතාගන්න බෑනේ. දැන් ඕගොල්ලොන්ගේ සමහර ඕගොල්ලොන්ගේ වලවත් මාළු ඇතිනේ. ලස්සන ලස්සන මාළු ටැංකි වල දමාගෙන. උන්ද අපි දන්නවද මේ කිපිදලා ඉන්නේ කවුද කියලා? බුදුරජාසේ කාලේ එක පිරිසක් මාළු ඇල්ලුවා. ගංගේ ගිහලා ඇල්ලුව මාළු. මාළු ඇල්ලුවාට පස්සේ එදා වුණා විශාල මාළුවෙක්. මුගේ ශරීරය රත්තරන් පාටයි. ඊට පස්සේ මේ පිරිස මේ මාළුවේ මැරුවේ නෑ. ලොකු ටැංකියක වගේ එක දාගෙන මේ මාළු වල පිරිස කල්පනා කළා මේක රජතුමාට ගිහින් දෙන්න ඕන කියලා. ඔන්න රජතුමා ළඟට අරගෙන ගියා. රජතුමනි බලන්න ලස්සන මාළුවෙක් අපි ඇල්ලුවා කිව්වා. විශාල මාළුවෙක්. ලස්සනයි, ශරීරය රත්තරන් පාටයි. ඊට රජතුමා කල්පනා කරන මේ මාළුවා බුදුරජාසේ ළඟට අරන් ගියොත් එහෙම මේ මාළුවගේ විස්තරය දැනගන්න පුළුවන් කියලා ඔන්න අරගෙන ගියා. දැන් මාළු වල පිරිස විශාල පිරිසක් අතර හිටියා. දැන් පස්සෙන් යනවනේ. විශාල පිරිසක් හිටියා. 4-500ක් විතර පිරිස හිටියා. රජතුමත් යනවා බුදුරජාසේ ළඟට ගිහිල්ලා. දැන් බුදුරජාණන් ලං වෙන්න, ඒ ආරාමේ ලං වෙන්න යනකොට මේ කටාරිනෝනේ කම්මැලි කමට. ඒතර කටේ තියෙන අර අපේ රස්නේ හුමාලි වගේක යනවනේ. මේ මාළුව කටාරිනකොටම මේ මාළුව කට ඇරියා. ආරාමේ ලං වෙලා ටික දුරකින් කට ඇරියා. පැත්ත පලා තින්න මේ ගඳි. ඊට පස්සේ මොකද උනේ? අරගෙන ගියා. ගිහින් බුදුරජාණන් ළඟින් තිබ්බා. දැන් බුදුරජාණන් රජතුමත් වාඩි වුණා පැත්තකින්. අර මාළුවල්ල පිරිස වාඩි වුණා. වාඩි වෙලා මොකද උනේ? මේ බුදුරජාසි අහනවා රජතුමනි, මේ මාළුවගේ විස්තරේ මම කියන්නද? මේ මාළුවගේ විස්තරේ මම කියන්නද? මාළුවගෙන් අහගන්නවද කියලා ඇහුවා. රජතුමයි අර පිරිසයි කිව්වා, භාග්‍යවතුන් වහන්සේ මාළුවගෙන් අපි දැනගන්න කැමතියි කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉරිදීන් මාළුවට කතා කරන්න සැලැස්සුවා. ඉරිදීන් කතා කරන්න සැලැස්සුවා. බුදුරජාණන් දැන් මාළුව කතා කරනවා. බුදුරජාණන් එක කතා කරන්නේ. බුදුරජාණන් ප්‍රශ්න අහනවා. දැන් මාළුව කතා කරනවා. ඒ ඉර්ධියෙන් කතා කරන්නේ. බුදුරජාණන් ඉර්ධියක් ලැබලා දුන්නා. ඒ ඉර්ධියෙන් තමයි කතා කරන්නේ. ඊට පස්සේ මාළුවගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ, උඹේ නම මොකද්ද කියලා. මාළුව කියනවා, මගේ නම කපිල කියලා. ඊට පස්සේ අහනවා, උඹ මීට කලින් කොහෙද හිටියේ? මම මනුස්ස ලෝකේ හිටියේ. මොකද කළේ?
මම මනුස්ස ලෝකේ කාශ්‍යප අපේ ගෞතම බුදුරජාන්සේ පාලවෙන්න කලින් කවුද පාලනු බුදුරජාන්සේ? කාශ්‍යප බුදුරජාන්සේ. මම කාශ්‍යප බුදුරජාන්සේ ශාසනේ පැවිදි වෙලා හිටියේ. මාළුව කියන්නේ. ඊට බුදුරජාන්සේ අහනවා උඹේ පවුලේ කවුද හිටියේ? මගේ පවුලේ හිටියා අයියා. මගේ පවුලේ හිටියා අම්මා. මගේ පවුලේ හිටියා නංගි. ඒ අයට මොකද උනේ? අපි ඔක්කොම පැවිදි වෙලා හිටියේ. අයියත් පැවිදි වෙලා හිටියේ මාළුව කියනවා. අම්මත් පැවිදි වෙලා හිටියේ නංගිත් පැවිදි වෙලා හිටියේ කියනවා. ඊට බුදුරජාන්සේ අහනවා ඒ අය කෝ? අයියා පැවිදි වෙලා මනාකොටම පැවිදි සීල් රැක්කා, සමාධිය වැඩුවා, ප්‍රඥාව වැඩුවා, සසරෙන් එතෙර වුණා, පිරිනුවම් පෑවා අයියා. නංගි නිරේ ගියා. පැවිදිලා හිටපු නංගි නිරේ ගියා. පැවිදිලා හිටපු අම්මත් නිරේ ගියා. මම මාළුවෙක් කියලා උපන්න. අපිට ඇයි එහෙම වුනේ? අපි කාසෙ බුදුරජාසී ඉන්න ශාසනයේදී අර අනිත් ස්වාමින්වහන්සේලාට මිනිස්සු වඳිද්දි, පුදද්දි, ගෞරව කරද්දි, සලකද්දි අපිට ඉරිසියාව ඇති වුණා. අපි එතකොට ඉරිසියාව ඇති වූ සිතින් දැන් උත්තේ බනින්නේ නේ? බයින් නැද්ද? ප්‍රසිද්ධ මිනිසුන්ට බයින්වද නැද්ද? ගුණවද නැද්ද කියලා හොයනවද? නෑ, බයින්වනේ. මෙයා කියනවා අපි තුන් දෙනාම කළේ සිල්වතුන් ගුණවතුන්ට අපහාස කළා කියනවා. බැන්න කියනවා. නින්දා කළා කියනවා. ඒ සිල්වතුන්ට ගුණවතුන්ට අපහාස කළ නින්දා කළා. අයියයි නං අම්මයි නංගි දෙන්නත් නින්දා කළා කියනවා. ඒ දෙන නිරේ ගියා කියනවා. මම මේ මාළුවෙක් කියලා උපන්න කියනවා. මේ මාළුවගේ ශරීරයේ ලස්සනුනේ අවුරුදු 20,000 සිල් රැකලා. ශරීරයේ ලස්සනේ සිල් රැකපු නිසා. කට ගඳ ගන්න මොකක් නිසාද? අනුන්ට බැනපු නිසා. මනුස්ස ලෝකෙත් එහෙමයි නැද්ද? සමහරුගේ කට ගඳි බෑ. කොච්චර බෙහෙත් ගත සුව වෙන්නේ. ඒ කර්ම විපාක සමහරුන්ගේ. ඒ කට ගඳ ගැහුවේ මාළුවගේ සිල්ලතුන් ගුණවත ගරහපු නිසා. ඊට පස්සේ මාළුවට මේකම දැන් මතක් වුණා. සංවේගයට පත් වුණා මාළුව. එවලෙම අර බඳේ ඔළුව ගහගත්ත මලා. මාළුව ගියා නිරේ. ඔන්න ඇත්ත. ඕක තමයි ඇත්ත කතාව. අපි වෙනම එකක් හිතින් මවන් ඉන්න. අපි වෙනම එකක් හිතින් මවන් ඉන්න. සමහරු කියන ලෙඩ වුණාම රාහු නැද්ද? අනේ පවුනේ. ඒවත් එක තරහ නැහැ. ඇයි මේකට හේතුව? බුදුරජාන්සේ ඒව දන්නේ. බුදුරජාණන්ගේ ධර්මය දන්නේ. ඒ ශ්‍රාවක සංඝයාව දන්නේ. තිසරණේ වටිනාකම දන්නේ. ඒ නිසායි. දැන් බලන්න අවුරුදු 20,000 සිල් දැකපු ඒ කෙනාට ඒ කෙනා මාළුවෙක් කියලා උපන්නනේ නේ. එතන බලන්න කොච්චර එහෙම වෙලා ඇද්ද? කොච්චර එහෙම වෙලා ඇද්ද? බුදුරජාසරේ ඔක්කොම පේනවා. ඔක්කොම බුදුරජාණන් දන්නවා. මේ කෙනා දැන් සතෙක්. මේ කෙනා නිරේ. එහෙම දන්නවා. එතකොට ඕගොල්ලෝ තෙරුවන් සරණ ගිහිල්ලා ප්‍රධානික තමයි ඕගොල්ලෝ බුදුරජාසරේ ගුණ දැනගෙන, දහම් ගුණ දැනගෙන, සංඝ ගුණ දැනගෙන තෙරුවන් සරණ යන එක ප්‍රධානික. ඒක ඕගොල්ලෝගේ ජීවිත අනිවාර්යෙන්ම ඕන. ඊළඟට තෙරුවන් සරණ ගියපු පිරිසක් හැටියට ඕගොල්ලෝ සිල් රකින්න ඕනේ. ඔගොල්ලන්ගේ සීලය මොකද්ද? සතුන් මැරීමෙන් වෙන්වීම, සොරකමින් වෙන්වීම, වැරදි කාම සේවනයෙන් වෙන්වීම, බොරු කීමෙන් වෙන්වීම, මත්පැන් මද්‍රව්‍ය භාවිතයෙන් වෙන්වීම. එතකොට තිසරණයයි සීල්පද පහයි. ඕක ඔයගොල්ලෝගේ ජීවිත තුළ ආරක්ෂා කරගත්ත තෙරුවන් සරණ ගිහිල්ලා සීල්පද පහ ආරක්ෂා කරගත්තොත් ඔයගොල්ලෝ දුගති හිමි වෙන්නේ නැහැ. නැත්තම් යනවා. වළක්වන්න බෑ. වළක්වන්න බෑ. බුදුරජාණන් සතර මහණින් මැරෙන මැරෙනයි දුකති. මැරෙන උපමාවක් වදාලා මතකද? බුදුරජාණන් එක වෙලාවක බුදුරජාණන් මේ මහ පොළොවේ පස් චුට්ටක් ගන්නවා. පස් චුට්ටක් අරගෙන නියසිලින් පස් චුට්ටක් තියා ගන්නවා. තියලා අහනවා පින්වත් භික්ෂු සාන්තර මගෙන් අහනවා පින්වත් භික්ෂුව මේ මහ පොළොවේ පස්ද වැඩි, නියසිල මත තියෙන පස් දහන වැඩි කිනු? භාග්‍යතුන් වහන්සේ මහ පොළොවේ පස් ගොඩායි. ප්‍රමාණ කරන්න බෑ, ගණන් කරන්න බෑ. භාග්‍යතුන්ගේ නියසිල මත තියෙන පස් චුට්ටයි කියනවා. කියන මහණෙනි මනුස්ස ලෝකෙට ආපු එක්කෙනෙක් මැරිලා මනුස්ස ලෝකෙ මැරණ අයගෙන් මැරුණට පස්සේ ඒ ආයම මනුස්ස ලෝකෙට එනවනම් මේ නියසිල මතට ගත්ත පස් චුට්ට වගේ පොඩි ප්‍රමාණයක් කියනවා. මහණි මැරෙන අයගෙන් වැඩි හරියක් දුගතිය කියනවා. යන්නේ මහ පොළොව වගේ. දැන් බලන්න උපමාවත් එක බලන්න. මේක බොරුවක්ද කිව්වේ මේ? අපි බය කරන්නද මේ කිව්වේ? නෑ. බුදුරජාණන්සේට අපි බය කරන්න ඕනේ නෑ. බුදුරජාණන් අපේ කරේ අප්‍රමාණෝ අසීමාන්තිකෝ ප්‍රමාණ කළ නොහැ කරුණාවක් තියෙන්නේ. ප්‍රමාණ කළ නොහැ කරුණාවක් තියෙන්නේ. එතකොට බුදුරජාණන්සේ එතකොට මේ උපමාවත් එක්ක බලද්දී, ඒ උපමාවත් එක්ක බලද්දී අපිට තේරෙනව නේද මැරෙන අය වැඩි වැඩි යන්නේ කොහේ කියලාද? දුගති යන්නේ කියලා. මනුස්ස ලෝකෙන්නේ නැහැ කියලා. නේද? ඉතින් අපිට ඊරණම නැද්ද?
තියෙනවනේ. ඉතින් ඕගොල්ලෝගේ ජීවිතය තුළ ආරක්ෂාවක් හදාගන්න පුළුවන් වෙලාවනේ මේ තියෙන්නේ. මොකද ආරක්ෂාව? තෙරුවන් සරණ යන්නේ ඒක මුළු හදවතින්ම යන්න. ඕගොල්ලෝ මුළු හදවතින්ම බුදුරජාණන් සරණ යන්න. ඕගොල්ලෝ මුළු හදවතින්ම ධර්මයේ සරණ යන්න. මුළු හදවතින්ම මාර්ගඵලලාභී ශ්‍රාවක සංඝයා සරණ යන්න. සුපටිපන්න, උජුපටිපන්න. සුපටිපන්න කියන්නේ රාග දේශ මොහ නැති කරන ප්‍රතිපදාවෙන් යුක්තයි. උජුපටිපන්න කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කරනවා. ඥායපටිපන්න කියන්නේ අමා මහ නිවන් අවබෝධ කිරීමටම ඒ සංඝයා කැප වුණා. ඒ ධර්මයේ හැසිරුණා. සාමිච්චි පටිපන්නයි. තමන් ධර්මයේ හැසිරෙන ගමන් අනිත් අයටත් ඒ ධර්මයේ මාර්ගය පෙන්වා දෙනවා. පුජ්ජලේ වශයෙන් 8යි. සෝතාපන්න මාර්ගයේ සෝතාපන්න, සකදාගාමි මාර්ගයේ සකදාගාමි, සක අනාගාමි මාර්ගයේ අනාගාමි, අරහත් මාර්ගයේ අරහත්. ඊළඟ යුගල වශයෙන් ගත්තොත් 4යි. ඒ කියන්නේ සෝතාපන්න මාර්ගයේ, සකදාගාමි සකදාගාමි මාර්ගයේ යුගල 2යි, අනාගාමි අනාගාමි මාර්ගයේ යුගල 3යි, අරහත් මාර්ගයේ වශයෙන් යුගල 4යි. ආහුනේයයි. දම්පැන් ලබන සුදුසුයි. පාහුනේයයි. ආගන්තුක වශයෙන් වැඩියොත් දන් ලබන සුදුසුයි. දක්කිනේයයි. පිං සලකාගෙන දම්පැන් පුදන සුදුසුයි. අංජලි කරණීයයි. දෙවියන්ගේ මිනිසුන්ගේ වැඳුම් පිදුම් ගෞරව ලබන සුදුසුයි. ඊළඟට අනුත්තරූ පින්කෙත. උන්වහන්සේට දුන් දානේ මහත්ඵලයි. අනුත්තරූ පින්කෙත. මේ විදිහට සංඝයා දැනගන්න, දැනගෙන සරණ යන්න. ඔන්න ඔය විදිහට සංඝ ගුණ දැනගෙන සරණ යන්න. සිල්පද පහ රකින්න. සතුන් මරන්න එපා. කිසිම විදිහක සතුන් මරන්න එපා. ඊළඟට සොරකමක් අනුන් සතු කිසිම දෙයක් ගන්න එපා. හිඟා කෑවත් කමක් නැහැ ගන්න එපා. ඒ වායිම ලැබෙන විපාක. ඒවා ලැබෙන්නේ සමහරුන්ට නිරේ, සමහරුන්ට ප්‍රේත ලෝකේ, තිරිසන් ලෝකේ දුගතිය. ඊළඟට වැඩි කාම සේවනයේ යන්න එපා. ඒ කියන්නේ විවාහ වෙච්ච කෙනෙක් නම් ඒ විවාහ වෙච්ච කෙනා ඒ විවාහ ජීවිතෙන් විතර සතුට වෙන්න ඕනේ. වෙන ආයතක්‍රම වලට යන්න හොඳ නැහැ. බොරු කියන්න එපා. මොන පාඩුණත් කමන්නේ කටහැරලා බොරු කියන්න එපා. ඊළඟට තමයි මත්පැන් මද්දරය පාවිච්චි කරන්න එපා. දැන් බලන්න ලංකාවේ හැමතැනම බාර් නැද්ද? සිංහලු ටික බොනවා. අනේ මෙහෙමත් වීම කියනවා. සිංහල ජාතිය පිරිහෙනවා 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 කිය බාර් ඕපන් කර කර යනවා නැද්ද? හෝගාල බොනෝ. ඉතින් පිරිහෙන්නේ නැද්ද? මේ ජීවිතෙත් පිරිහෙනවා, පරලොවත් පිරිහෙනවා නේ. කුඩු කවුද බොන්නේ? කුඩු බොන්නේ අන්‍යාගමිකයෝද? කවුද බොන්නේ? සිංහලු ටිකනේ බොන්නේ. කියනවා සිංහල පිරිහිලාලු බිබි කියනවා පිරිහෙනවලු. ඉතින් පිරිහෙන ඕන ටික තියෙනවනේ. පන්සිල් තෙරුවන් සරණ ගියොත් සිල්පද පහ රැක්කොත් කවදාවත් ජාතිය පිරිහෙන්නේ නැහැ. කෑ ගහන්න ඕනෙත් නැහැ උඩ දමාගෙන. කවුද බොන්නේ? හැමතැනම බාල්. ලංකාවේ ළමා අපචාර අතින් එක ලෝකේ මේ වෙද්දි. මෙන්න බෞද්ධ රට. හොද්දට කේන්දරයට කියනවා. කේන්දරේ අපල ලබල රාහුල ලබල තමයි ඔය ළමා අපචාර ඔක්කොම නේ. නේද? වග කියුත්තන්ට රාහු ලබල තමයි හැමතැනම බාර් ඕපන් කරගෙන යන්නේ නේද? රාහුද කේතු. ඔන්න තෙරුවන් සරණක් තියෙද්දි මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකාවට වැඩම කරලා ලබල දුන්නු තිසරණේට නෑ තැනක්. ඔක්කොම රැකගන්න බැරි වෙයි අපිට. ටිකක් රැකගන්න ඕනි. අහිංසක මිනිස්සු රැකගන්න ඕනි. නොමග යන එක්කෙනෙක් රැක ගැනීම අපේ යුතුකමක් නිසා මේ කියන්නේ. ඇයි මේ මිනිස්සු මෙලොවත් දුක් විඳිනවා? දැන් බලන්න සිගරට් එක මිල වැඩි කළා. හැමතැනම සිගරට් බොනෝ නැද්ද? කවුද බොන්නේ? සිංහලු. මුස්ලිම් මිනිස්සු බොන්නේ නැහැ. මුස්ලිම් මිනිස්සු කුඩු ගහන්නෙත් නැහැ. මුස්ලිම් මිනිස්සු රේස් දාන්න යන්නෙත් නැහැ. ඒ මිනිස්සු ව්‍යාපාර කරගෙන ඒ මිනිස්සු දරුවොත් එක්ක කාලබිල සතුටින් ඉන්නවා. අපේ අය මොකද වෙන්නේ? බොනවා. කුඩු බොන්නෙත් අපේ විනාශ වෙන්නේ නැද්ද? එතකොට කේතුද මේ? රාහුද? මොකද ලබල තියෙන්නේ මේ? ලබල තියෙන තිසරණේ නෑ. බුදුරජාණන්සේට පයින් ගැහුවා. බුදුරජාණන් ධර්මයේ ඕනේ නෑ කියනවා අපිට. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕනේ නෑ කියනවා. දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න කියද්දි මේ සිංහල ජාතිය නේද ගරහන්නේ? අන්‍යාගමික ගරහනවද නිවනට? නෑනේ. ඔන්න තත්ති. ඒතර ඕගොල්ලන්ට බලන්න අපි මලොත් හදන්න බෑ ඔක්කොම. අපි හරි හැදෙන්න ඕනේ. නේද? ඕගොල්ලෝ හැදෙන්න. ඔගොල්ලෝ හැදෙන්න තියෙන ඔගොල්ලෝ එකම පිළිසරණ මොකද්ද? මතක තියාගන්න. බුදුරජාන්සේ විතරයි. ගෞතම බුදුරජාන්සේ ඔගොල්ලෝ මුළු හදවතින්ම සරණ ගියොත් ඔබට පිළිසරණක් ඇති වෙයි. ඊළඟට ශ්‍රී සද්ධර්මයේ සරණ ගියොත් ගුණ දැනගෙන පිළිසරණක් ඇති වෙවි. මාර්ගඵලලාභී සංඝයා සරණ ගියොත් පිළිසරණක් ඇති වෙවි. ඊළඟට සිල්පද පහ රැක්කොත් පිළිසරණක් ඇති වෙවි.
ඊළඟට ඔබ දන් දුන්නොත් ඒ පින ඔබේ පස්සෙන් එයි. ඔබ මේ සිත වැඩුවොත් ඒ පින ඔබේ පස්සෙන් එයි. ඔබ බුද්ධානුස්සතිය වැඩුවොත් ඒක ඔබේ පස්සෙන් එයි. ඔබ අනිත්‍ය සිහි කළොත් ඒක ඔබේ පස්සෙන් එයි. මේ ජීවිතේ දුකයි කියලා ඔබ සිහි කළොත් ඒක ඔබේ පස්සෙන් එයි කුසලයක්. ඔබ පටිච්චසමුප්පාදේ සිහි කළොත් ඒක ඔබේ පස්සෙන් එයි. වෙන කිසිවක් එන්නේ නැහැ. මේ ලෝකෙන් සාධාරණත්වයක් බලාපොරොත්තු වෙන්නත් එපා. පරලෝකෙන් සාධාරණත්වයක් බලාපොරොත්තු වෙන්නත් එපා. පිනකින් මනුස්ස ලෝකෙට ආවා. එද්දි ඔයගොල්ලන්ගේ පිනකට ඔයගොල්ලෝ සිංහල බෞද්ධ වෙලා උපන්න. ඒතර සිංහල බෞද්ධ වෙලා උපන්න ඔයගොල්ලෝ ඔයගොල්ලන්ට දුර්ලභ දෙයක් ලැබුණා. මොකද්ද? ගෞතම බුදුරජාණන් වහන්සේ. තිසරණේ. ඔයගොල්ලොත් ඒකට පයින් ගැහුවොත් ඔයගොල්ලන්ට තිසරණේ ලොකු නැත්තම් ඔයගොල්ලන්ටත් අනිත්‍ය වෙනා ලොකු ඔයගොල්ලොත් මැරිලා දුගතියයි වලක්ව ගන්න බෑ. ඕගොල්ලන්ට ආදරේ නැහැ මාධ්‍ය වලින්. ඕගොල්ලන්ට ආදරේ නැහැ පත්‍ර වලින්. ඉතාලම කලාතුරකින් කෙනෙක් තමයි ආදරේ කරන්නේ. හැම එකකම බලන්නේ. තිසරණිය ගැන කිව්වොත් ඒකට ගරහනෝ. චතුරාර්ය සත්‍ය කිව්වොත් මේ මාධ්‍ය වල ඉන්න හිස්පුරුෂය ගරහන්නේ නැද්ද? කේන්දරය ගැන කිව්වොත් හැම චැනල් එකකම කේන්දරය ගැන කියනවා. කේන්දරත් එක තරහ නැහැ. ඇයි මිහිඳු මහරහතන් වහන්සේ ස්ථාපිත කළ දුටුගැමුණු රජතුමා තුන් වරක් ලංකා භූමිය බුද්ධ සාසනයට පූජා කළා. ඒ පූජා කරපු රටේ මොකද වෙන්නේ දැන්? මේක හදන්න බෑ. මිනිස්සු පිරිහෙනවා. ඒ පිරිහෙන ලෝකය තුළ අපි රැකෙන්න ඕනි. අවමේ අපි දිව්‍ය ලෝකයටත් පැන ගන්න ඕනි. එච්චරයි. ඒ දිව්‍ය ලෝකයට පැන ගන්න තියෙන මඟ තමයි මම ඔබට ඉගැන්නුවේ. මොකද්ද? බුදුරජාණන් කෙරෙහි පැහැදීම, ධර්මයේ කෙරෙහි පැහැදීම, ආර්ය සංඝයා කෙරෙහි පැහැදීම, සිල්පද පහ දන් දෙන්න, සංඝයා සිහිකොට තියෙන කුඩා දෙයක් හරි සංඝයාට දෙන්න. මම සංඝයාට දෙන්න. අසරණ මිනිසුන්ට උදව් කරන්න පුළුවන් ආකාරයට, ගිලනුන්ට උපස්ථාන කරන්න, ඊළඟට අනිත් අයට ඉරිසියා කරන්න එපා. අනිත් අයට නින්දා අපහාස කරන්න එපා. අනිත් අයගේ දියුණුවට සතුටු වෙන්න මේව දියුණු කරලා ඔබේ පින බලවත් කරගන්න, කුසලයේ බලවත් කරගන්න. ඔබට ඉච්චරයි. ඔබට තේරෙනවද දැන්? දැන් ඔබේ මැරුණා. අපි දන්නවද කොහෙද ඉපදිලා ඉන්නේ කියලා? නෑ. අපි කවුරුවත් දන්නේ නෑ. ඒ නිසා සිංහල ජාතිය පිරිහෙන එක වළක්වන්න බෑ මේ යන රටාවට. පිරිහෙන එක නවත්තන්න පුළුවන් කොච්චර ස්ටේජ් වල කරණම් ගහලා කෑ ගැහුවත් පිරිහෙන එක නවත්තන්න බෑ. බුදුරජාණන්සේට ප්‍රශංසා කරනකම්ම, ධර්මයට ප්‍රශංසා කරනකම්ම, සංඝයාට ප්‍රශංසා කරනකම්ම, සිල්පද පහ රකින්නකම්ම මේ ජාතිය පිරිහෙන එක නවත්තන්න බෑ. දුගතිය යන එක නවත්තන්න බෑ. ජාතිය පිරිහෙන එක අපිට කොහොමත් ඒක ලෝකේ අනිත්‍යයිනේ. නමුත් අපි දුගතිය යන එක නවත්ත ගන්න අපිට පුළුවන්නේ. අපිට සුගතියකට පැන ගන්න බැරිද? පුළුවන්. ඔයගොල්ලෝ එච්චරයි තියෙන්නේ. හොඳට මතක තියාගන්න. වෙන ඔයගොල්ලෝ කිසි පිළිසරණක් නැහැ. හොඳට මතක තියාගන්න. මිහිඳු මහරහතන් වහන්සේ දායාද කළේ මේකයි. මිහිඳු මහරහතන් වහන්සේ පිරිනුවම් පෑවා. සංගමිත්තා තෙරණී ජයශ්‍රී මහා බෝධිය වඩම්මලා මේ ලංකාද්වීපයේ ජයශ්‍රී මහා බෝධියෙන් වැඩ ඉන්නවා. ඒ දෙවි මිනිසුන්ගේ හිතසුව පිණිස. එතකොට එතුමියත් පිරිනුවම් පෑවා. රහතන් වහන්සේලා පිරිනුවම් පෑවා. අපි තාම සසරේ අතරමං වෙලා සතරපා ඉක්මවා ගන්න බැරුව අපි අතරමං වෙලා පේන දකින අසන ලෝකෙට වසඟ වෙලා නැද්ද? වසඟ වෙලා. පිරිහිමින් යන ඕගොල්ලෝ පේනෝ ළමා ප්‍රචාර. ෆේස්බුක් වලින් ළමන් ජීවිතේ නැති කරගන්නෝ ගෑල් ළමයි. කී දෙනෙක් නැති කරගත්තද? 4ක්ද 3ක්ද 4ක්දනේ? ඒ කුරුණෑගල පැත්තේ නැති කරගත්තනේ. ඇයි? ඒ ධර්මයේ තිබ්බනම් එහෙම වෙන්න බෑ. ඒ ළමන්ගේ හිතට ධර්මයේ ගියා නම් වැරද්ද නිවැරද්ද තෝරගන්නෝ. ඉතින් මේ රටාව තුළ ඔබ ආරක්ෂා වෙන්න, සියල්ලම ආරක්ෂා කරන්න පුළුවන් කියන එකක් ලෝකේ අපිට හිතන්න අමාරුයි. ඒ නිසා අපි ඔබට සෙත් පතනවා. ඔබ හැම දිනාටම ගෞතම බුදුරජාණන් වහන්සේ මුළු හදවතින්ම සරණ යන වාසනාව ලැබේවා. ධර්මයේ මුළු හදවතින්ම සරණ යන වාසනාව ලැබේවා. මාර්ගඵලලාභී සාරිපුත්ත මහා මොග්ගල්ලාන මහා කාශ්‍යප ආනන්ද උතුම් රහතන් වහන්සේලාගෙන් පැවතීගෙන උත්තම මහා සංඝරත්නය සරණ යන වාසනාව ලැබේවා. හදවතින්ම ඔබට සීල්පද පහ රකින්න වාසනාව ලැබේවා. ඔබට බොහෝ දම් පැන් දෙමින් පිං රැස් කරන්න වාසනාව ලැබේවා. මේ සිත වඩන්න, බුද්ධානුසිතිය වඩන්න, ධර්මයේ සිහි කරන්න වාසනාව ලැබේවා. ඔබ හැම දිනාටම ගෞතම සාසනයේම පිළිසරණ ලබන්නට සියලු දෙනාටම වාසනාව ලැබෙත්වා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.